රසායනික පොහොර භාවිතය මෙරටින් සහමුලින්ම නවතා දැමීමේ අරමුණෙන් ඉදිරියේදී රසායනික පොහොර ආනයනය කිරීම සම්පූර්ණයෙන් නවතා දමන බවට පසුගිය දිනක ජනාධිපතිවරයා අවධාරණය කළා. මෙම තත්ත්වය සමග දිවයිනපුරා ගොවීන් රසායනික පොහොර හිඟයකට මුහුණ පෑවේ යල කන්නේ අස්වනු පිළිබඳව අවිනිශ්චිත හැඟීමක්ද ඇති කර ගනිමින්. කෙසේ නමුත් පසුගිය බදාදා දින කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට කිසිදු පොහොර හිඟයක් නොමැති බවත් පොහොර වෙළඳුන් විසින් පොහොර තොග සංගවාගෙන එත්නම් ඊට එරෙහිව නෛතික පියවර ගැනීමටත් කටයුතු කරන බවයි. මේ අතර සංගවා ඇති පොහොර තොග සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී සෙවනගල කිරිබ්බන්නාර ප්‍රදේශයේ සංගවා තිබූ රසායනික පොහොර තොගයක් සොයාගෙන තිබෙනවා. කිලෝග්‍රෑම් 50කින් යුත් පොහොර මිටි 160ක් මෙලෙස සොයාගෙන ඇති අතර පොහොර තොගේ වටිනාකම රුපියල් 2,40,000ක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර රසායනික පොහොර ආනයනය නැවතීම සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව අදිවාසී නායකයාද මෙලෙස අදහස් පළ කළා. වසංගතයේ වාගෙම ලකෝතනෙන් කතා පොජ්ජම් මං ගච්චනවා මිනික් ගජ්ජු මේ ගොයිතම් පොජ්ජ මන්දු කරන මිනික් ගජ්ජු ළඟතනේ පොහොර කොදොයි කියලා. ආණ්ඩු පොජ්ජෙන් මන්දු කරගෙන තිබෙනවා හොඳ වාගේ තීරණයක්. මේ බිම් පොජ්ජ මේ රට පොජ්ජ විනාශතන මන්දු වෙන්නේ මේ රට පොජ්ජල් වලින් යන මං ගච්චපු පොහොර. හැබැයි මේතනේ එකමක් තිබෙනවා. මේ යෝජනාව මේ අදහස මාම දැච්චක් හොඳමයි. හොඳ වාගේ මන්දු වුණත් මේතන මන්දු කරන පිළිවෙලක් තිබෙනවා. හුදුහුරලා මේ ඇත්තන්නේ රට පොජ්ජ ඇල්ලුම් පොජ්ජ මන්දු කරගත්තු කාලෙමැච්ච ඉඳති බල මේ බිම් පොජ්ජ විනාශතන මන්දු කරන්න ඒ ඇත්තෝ මන්දු කරපු උපක්‍රමයක් තමයි මේ රට පොජ්ජෙන් යන්න මං ගච්චන පොහොර. ඒ කාලෙමැච්චේ මේ වාගේ තීරණයක් මන්දු කරගත් එකමත් මාම කැච්චක් හොඳමයි. හැබැයි මේ තීරණේ මන්දු කරගන්න තිබව්වේ මේ කෝණ පොජ්ජ නෙවෙයි. දැන් එකමකින් කොරෝනා මං ගච්චනවා, අනිත් එකෙන් පොහොර කොදේ ගොයිතම් පොජ්ජ මන්දු කරන මිනිග් ගජ්ජා ඒතනේ අමාරුතනට මන්දු වෙලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.